කියන්නේ ඔ අද ලෝක කවරුත් නෑ ටෙක්නික් කියීල ගාන එකනේ . ඒ ටෙක්නික් ගාලා ටෙක්නෙක්කිවට සෙල්ල කරන ක්‍රීඩකෑ එකෙනට එක වෙනස්. අද ලෝක කවරුත් නෑ කවරුත් සිය සියම ගැමති ටයිගටන්ඩ ටයිගටන්ඩ බෑහැ. දැ එක්ෙනගේ මතවලින් තමයි ටෙක්නිික් හදන එකකව හදන්න. පරණ යුගේ එටබු ජැකනි කොටස්ලහිටිය ඇඳ ගොල්පොල්ල ආම පාමල්ලෙට ඳ ගොල්පල්ල අද එගොලගේ නම් සඳංගෙනවා අඩුයි හොඳ අනන්සන මත්ම අපි අපහුත් කෙටි විරාමයකට හිල්ල අපේ ආපහුේ රසවත්සාකච්චවට සම්බන්ධයන අපි කෙටි විරාමයක යනවා. අද අපි සාකච්වා කරමෙන් සිටින්නේ ගොල්ෆ ක්‍රීඩාවෙන් ලංකාවට විශාල කීර්තියක් අත්කර දුන්නු නන්දසේන පෙරන මහත්මය සමඟයි දැන් නම්සල් මාත්ම අපි කතා කරා බොහෝ දේවල්. අපිට කියනක දැන් අලුතෙන් දරුවෙක් කැමති නං මේ ක්‍රීඩාවවටේ දෙන්න මොනවදයා කරන්න ඕන කොහෙන්දයා පටන්ගන්න ඕනේ ප්‍රගුණ කරන්න ඕන නොවගේ යක්දද එයා. ඉස්කෝෝලින් දැන් අරුතෙන් ක්‍රීඩාවලට පුහුණුවලඩ ගොල් පි එකෙන් ඒකොරකුල ඉදිරි පත්තවෙලා තිෙන නැත්ත පසල් වල තියෙන මේ ක්‍රීඩා පසල්ලොලින් අරගන මේ ක්‍රීඩාව කරනවා ඉදිදී. මේක නැත්තං සාමාජික කවෙෙන්ඩෝනේ මේ ක්‍රීඩාව පටන් ගන්න නැත්තන් එක ඇතුළේ අපි පරණ විදියට සෙල්ලං කරපු සේව එකෙක් වෙලා තමයි ඒ ක්‍රීඩාවට සල් ක එන්ඩ වෙන්නේ ඉස්කොලෝලින් දැන් අරගන ළමයින් සෙල්ලං කරනවා ඒම ඇරෙන්ඩ සෙල්ල කරන්ට හරි අමාරි මොකද ඉදිරයේදී ගොල්ප්කෝසස් ගොඩක් හැදුනොත් මේවට එන්න ඕනේෆඩ ගොල් කෝස් ඇල්ලනම් මෙම දියුණු කරන්න බෑම එක ආ්ුවරින්. හමදියුණ කරන්න රෙනවා නම් ගොල්් කෝස හදලා පයිවට් නැතුව ඇමෝටම සෙල්ලං කරට හැදුවොත් පුළුවන් ක්‍රීඩග තවක් බී කරන්න ඒත් එක මේන්ටින් කරට සල්ලිය මේ මුදල් ඕනේ ලංකා කොච්චර විතර ගොල් කෝස ස්තේනවාදම දැන්තිනවා හමුදාවවෙත් ගොල්ප් කෝස් තුනක් විතර තියනවා ලංකාවේ රොල් කොළුම් ගොල්පක් නොරිීේ විටෝරිය ගොල්් ල් නෝරිල්ේ ගො ගො හයක්ක් විතර අයක හතර තර ුටන්න දන තවි දිරිදිී තව ගොල්ප් ෝසස් ඩි වෙනවා ලංකාවේ ඉන් තව ඉදියේද තව ගොල්් කෝස්ල මිතුන්ල්ල වගේ අපි වගේ ගොල්පොල්ල තව බීවෙන්ඩ පුළුවන් මේ ලංකාවෙන් පැඩි වැඩියෙන් ජනප්‍රිය කරන්න තමොනාද කරන්න පුළුව මේ ක්‍රීඩ අාව ජනප්‍රිය කරන්නන ගොල්ප් කෝසස් හැදෙන්න්න ඕනේ ඒ ගොල්් කෝසස්ට හැදුණු තමයි ඒ අතර ඉහබට ඉන්න ගොල්ලො ගොල්කෝසගේ වැඩ කරලා එත එතනින් තමයි මේ ගොල්පෝසක දියුණු කරන්න පුළුවන්. හැෙන ගොල්කෝස් ගොඩක් හදනයි කියලත් වැඩන්නෑ මේක කරන්න පුළුවන් සල්ිය භාගතියන කට්ටිර විතරයි. හෙම නැත්තන්ම් අර ඔ ඔබ ආවගේ බොහොම දුෂ්කර ගමනක් මේ එන්න ඕනේ. මේක එන්ද පුළුවන් ඒවිදීරු විතරයි. ඒමන මිචිබල් කෝස් සදන්න ඕනේ මේ සාමාන්‍ය සාමාන්‍ය ලපු සෙල්ලන් කරන්න නැත්තම් මේක කරන්න බෑ ඒගන්නේ. ග කපන මැසිින් එකක් වුණත් ලොකු ගනන් ඇතකර වතුර දාණ්ඩෝනේ පෝරගාන් ජාණ්ඩෝනේ මේන්ටිස් කරන්න ඕනේ වැඩ කනගුණ පරි දෙන්න ඕනේ. ඉති මේ ශාලිය දමත්යන ලොකු විදමත්ති නවා. ඉතින් ඒවා පිටේගුලොට ඇවිල සෙල්ලන් කරන්න දුන්නොත් ඒක මන්ටින්න් කරන්න දෑ ගොල්ගෝස අමාර ර අමාරුයි මේ මේක අදදින විශේෂ ඇදු මක්ති ද ගොල්් කාන් ගොල් ගන්ඩ. ් කඳින් ඩඕනේ ආම්කට ටීෂ් අරම අඳින්ට දෙන්නේ නෑ කල සමදදි කල්සමක් අඳින් ොහොදසම ජී සස්කාරය අදට දෙන්න ඒවගේ එකබ් ලබර රූල් ස්ටීන ඉ ඒ අනුවට තමයි මේ සට්ට එක අඳින් දඕනේ ඔබ පටන් ගන්න කාලේ ඔබ ඇන්දෙ මොන වගේ ඇඳුමන්න. මං ඇන්ද බාට දෙත් කකුල් දෙකේ නෑ සරමද තම ගොල් සල්ල කිර ඇතවට ු සුදු මත්තුරකකිව නද ඔන්න ට න විල ගහන්න බැකිිව නද. ඒ යුග යුගයේ තිබිච්ච විදිිය. ඒ කාලේ ය බැක් කැඩී කරන යනේ ගොල්ලොත් සරගදල තමයි කැඩී කිරවී කොට කල සංගදල තමයි කැඩී කිවී. ඒ කාලේ එච්චර නීතිකනේවා ගොඩක් අඩුයි ඉදැන් තමයි. එක නීති ඇවිල් ඇවිල්ල ඇල්ල ඇවිල් ඇවිල්ල දැන් උපරීමම ඇවිිල තියෙන්නේ. ඉන් දැන් එන්ට ගොඩක් වෙනස්වෙල ති දැන් ඒවා දා සෙරපපුනැතුව ගාණඩ බෑ සරගදල සෙල්ලන් කරන්න බැහැ. දැන් ඒම සරම කන්ින්ට දන්න ඇති ළම ඉන්න. තැන් අපට සරම කඇදල තාමත් අපිට ගොල්ප්කාාන්ඩ පුුවන් ඉන්ටනෂනල් ටලමොන්්ාර්ගඉල්ල අපිට ගහන්්ඩ පුළුවන්. අනිතේකුටඒ වැඩේ කරඩ බෑ මොදජන් ඒවා අඳල සෙල්ලන් කරන්න පුරද්ධක් නැහ. එඒ අපි ඉන්න කාලේ අපිට ඒදේ අපි සරමතම අපිට ඒකාලේ බැදගත්තුනේ ඇද නමසන මත්මද ඔබ ඊට පස්සෙ කාලෙදී ඉන්දියාවේ පකිස්ථානයේ විවිධ රටවල ගිහිල්ලා එතෙක් තිබුණු ගොඩාකාලයක් තිබුණු වාර්තා ඔබ බිඳහරනවා මේකන යමක් කියන්න කොහමද ඉන්දියාවේදී කොමද පකිස්ාන දදි සිද්ධ න ඉන්ද මට කියන්නේ සැන්ඩි පේර කියලා ඒන්නේ එදදත් සම්සය අසු නමේ බොම්බේ මම කියා තුළුමට එක සෙල්ලගන්න පලවෙන් තුුළුමට එකක ඒ අවස්ථාවේ මට තාම භාවිතා කරන්නේ මාව දැක්කම ප්‍රේල්ලා හරි පොඩක් චකතයක් තිීනම් මගේ ක්‍රීඩා හැටියට. ඒන්නේ බෝලයක් යැ්වත් මිස් කරන්නේ නෑ බෝල ඒ අනුවට මට අදර මට කියන්න සැඩි පැරකිලා කියන්නේ. එච්චරට ඒ ක්‍රඩාව මන්දියුණු කරගන අපේ ලංකාවෙෙන මම පිට රට කියත් මම කොල්ලාවෙ අපිට විරුද්ධෝ කතා කරනකොට මට ඒක නිකං ඉඩ බැහ නෑ අපි ලංකාවේ අපි දෙන නොමනාද කන්නන්නේ කියලා නොමකින්. ම ආනකට මගේ අම්බ මංකන්නේ පරිප්පු පානු විතරයි මෙච්චරු දුරගාන්න කොමොද මංකන්නන්නේ පරිපපු පාන මම වලුවට ඒකොලොට කියීනවා. අදටත් ඒකොල්ලෝ මාව දැක්කම මගේ පුතා කියන්නේ අපි සෙල්ලන් කරට වැඩන්න ගේ තාත්තකර පුදේවලට මට තාම කරගන්න බැරුව තමයි මගේ පුතාගුණත් කියන්නේ. කවුද ඔබට මතකදේ. ගේ වාර්තා ඔබ බිඳ හැඩුවේ පකිස්ාන ඉන්දියාව ඒ ටූමොට ටමටකට එනගොල්ුවන්කින් සී ලංකාවෙන් දිනල නෑ කවුරුත් පකිස්ානයකළ සෙල්ලන් කල්ලා ටල මොටේ එකගුල දිිල්ල සින දැන් අපේ ලංකාවේ වෙනුවෙන් මම ඉන්දියාවේ පකිස්තාාන් සිංග්පු මැලේසියා තයිලන් මේ අපටම මම ඔක්කොම දිනු ඉතින් එකගේ රැකෝඩ්ටී න එක කෝසසල්ට අපේ ලංකාව කෝසක රැකෝඩ් තින මගේ ඉතින් ඒ වගේ එක කෝසල එකක්කෙනගේ ප්‍රේලක රැකෝඩ් ීනෝ ඉට වැඩිය රැකෝඩ්ඩ් එක කියන්නේ චාන්සක එදා දවසේ සෙල්ලං කරලා ඒ ාසක ති රවුන් හතරක් සෙල්ල කරනවාන ඒ හතරේ ටෝට්ලක තමයි මෙතන දිමට දෙන්නේ හො එතකොට ඔබ ඒ එදස් නම සය අසූුව අදර්ශකය අන්තිම කාලේ වගේ අනුව ඔබගේ ජීවිතය වැදගත් අවුරුදු කීපයක් තැන් ඔබ අනුව වෙනකොට ආසිාර්ථක ්‍රධීපදක්කම් පවා දින්නලා හමාරයි ඉට පස්සේ ඒ අතරතුරේ ඔබට දේශබන්ධු සම්මානය අුවට යම් වුණ ඔ ඒ කැනත්තය මක් කියන කැමතිද මම ඊටයේ අන්තිම දසම් සය ඇත්ත ගනන්ගල මම ඊටයේ බ්ඩා නායක පුරේ ද රාජිකිවී. මම ද සංසය ඇති මම හිතුවෙනය මට ගයක් කම් ගණ්ඩ මට වත්කමක් නැහැ. මම සෙල්ලන් කරගෙන ඉනකළ මම්බස්ල සාමාජික මාතර මට කතා කරලා සෙල්ලන් කරලා මම අසු හයේ අසු වටේම තුළමට ටොක්කොම දින්නර පස්සේ මට ජනධීපති පිනමදා මාත්‍ය මට එන්ඩ කියලා හ. ගොල්ම මම ලියමත් දුන්නමන් කටින් කතා කෙරුේ නෑ. මොකද අවස්ථාවේදී කටින් කියන්ඩ විදික් අමාරුයි කියද ගොඩක් කියන්නේසම ලියවමක් විෙල පයන් ලයාාගෙන හම්බිඩි කියලම ලියමු දුන්නයට. දුන්න වෙලා වැැබේ ජනතිපතුන්ම එක පාටම මට කිව්වේ ඒකුලොගේ ස්තරපිට එකුලොන්ටකව සුමන දෙකයි අන්ඩිසෙල්ල නන්දසනට ඉඩමක් දෙන්න්ඩුවඕනේ ප්‍රචස්ථයක්. ල්ලන ඕනො ැකින් ගොල් කෝස්ස එකක ලඟිින් ඉතින් ඒ වගේම මට ප්‍රචස්දායක ඉඩමක් මට හම්ම වන ගොල්ප් කෝස්සක ලඟින්ම දැ හිට පදිංචි මන්දැන්ඒ පදිංචින්නේ මට ඒක මම මට ගණ්ඩ බෑඒ එතන ඉඩමත් උදේර නැගිටත් ඒ මනුසය මතක් කෙනවා මට මම දැන් ඉන්න තැන මේ ගමන එනකට ඔබට ක්‍රිස්සේමෝ කියල කෙනෙක් ඔබට උදව් කරනවා ඒගැ යමක් කියන කමතිද කිස්සේමෝ එයා බිටිස් ජාතිකී එයා මේ ලංකාවේ ගොල් කෝචිං වලට මේ ලංකාවට යාව ගෙන්න්නවා. ඒගෙන්නවා මම ඇැවිල්ල වැඩ කරන්නේ එයට ශොප් එක න ගොල් අයිටම් ස්තින ගොල්් සොප්ගේ ඒකෙ මාව එයා ගත්තා මාව ඇසිිස්ටන් වසින් ජබ් එකට ඉති එයා තමයි මට පොඩ්ඩ පොඩ්ඩ උදව්කිරුවේ මේ කීඩාවට ඉතින් එත් මේ ලංකා විදලා අසු වටේ යා මොට බයිකක්ෂි යම් මලා ඉති ඒ වගේ උදවරපු මිඳොරපපු ගොල්ලගේ ජවිත හිටිය ඒ ඒ ජීවිත දැ එයා මම තාත්තා කෙනෙක් වගේසක වගේ තමයි යා මට සැලක මම කියන කියන්නේ මොනවාද ඒ කියීන හැමජයක් මෙයා ආනෝ එච්චර උ ඒ වගේ වානෝ හැමජයටම මං වනය කතා කළ මට මාව ඉස්සරාටයන්ට ගොඩක් තල්ලුත් කෙරු අයා මගේ වැ බෑහකගේ කැඩිත් කරු අයා මට හොන්කොග එක යා සුදුජාතික එයා මගේ බොස් වගේ ඉටියේ එවුනත් එ කැඩි කෙනෙ කොසින් යා මගේ වැඩකිරුවන්. තින් ඒවගේ උඩක් උදව කරමට සෙමුගිණකින්. හොඳ නදසින මම අපි අප පුංචි විාමයකට ගිහිල්ල අපහූ මේසා කච්චාවට සම්බන්ධ වෙන. අපි අන්තිම භාග අපි මේ පැවිල්ල සිටින්නේ. දැන් ඔබ දන්නවා ටයිගවුද් යේමනැත්තං රෝරි මකල් රෝයි වගේ කට්ටි ගත්තොත් ලෝක පූජිත ක්‍රීඩකයව් ඒ වගේ ධනමත් බවාතිංඒැන ලෝකේ ක්‍රීඩ කියයන් අතර නොම්මර එකේ ඉන්නේ ටයිගවුද් ැ ඒ වගේ කට්ටිට එච්චර මුදලක් ලැබෙන්න්නත් සාමානං ලංකාවේ